දාසය වහින ශෙඩියුල් වෙලා තිබා Google weather report එකේ. වැස්සා වැහැලා ඉවර වෙනකොට තත්ත්වය තමයි මේ. අද 17 ඉතින්. තාම වතුර බහැලා නැහැ මේ. අද බදාදානේ. අද බදාදා. ඔය ඊ අඟහරුවාදා දවසම වැස්සනේ. අඟහරුවාදා දවසම වැහැලා වැහැලා වැහැලාගෙන මෙහෙම ඉතින් දවසම කියන්නේ කීප සැරයකට වැස්සේ. ලොකු තද වැස්සක් කියලා තිබෙ රෑ. ඉතින් අපි කලින් සැරේ ඉතින් වැස්සක් ආවා වතුර තිබ්බ නමුත් මේ මට්ටමට වතුර ආවේ නැහැ. සාජා ගෝල් සූක් එක පැත්ත මේ තියෙන්නේ. මේ මේන් රෝඩ් එක තමයි මේ යට වෙලා තියෙන්නේ දෙපැත්ත. යන පැත්ත එන පැත්ත තමයි මේ යට වෙලා තියෙන්නේ. මේ වාහන එහෙම මේ දාපු තැන්වල මිනිස්සු ඉදින් දාලා ගිහිල්ලා මේ සමහර ඒවා නම් මේක නම් මේ ලයිට් එකකුත් පත්තු වෙනවා. පිටොට වඩා වැඩේ ටිකක් දරුණු වෙච්ච සීන් එකක් තියෙන්නේ. වාහන අතැල්ලා දාලා ගිහින් තියෙනවා. මේ කට්ටිය වාහන එහෙම දාලා ගිහින්. වාහන මේ පාවෙන් වලින් පාවෙලා පාරට ඇවිල්ලා තියෙනවා. ආවනේ පාර මැදක් තියෙනවා වාහන වෙන්නේ. මේ පාකින් එකකින් පාවෙලා ඇවිල්ලා තියෙන වාහන මේ. මේ තියෙන පාර මැද තියෙන්නේ මේ හරිය වාහන. මැදට ඇවිල්ලා වගේ. මේ තියෙන්නේ මේ සාමාන්‍යයෙන් මිනිස්සු පාර මාරු වෙන තැනක් මේ තියෙන්නේ මේන් රෝඩ් එකක් මේ හරිය කොම යට වෙලා දැන් අපි සාමාන්‍යයෙන් බැලුවහම පේන්නේ මේක පාලමක් යටින් වතුර යනවා වගේනේ ඒ අර වතුර තිරල ඉඳලා තමයි පේන්නේ එහෙම මේ හරිය මල්ටි කියලා තියෙනවා හරියක් මේ සාමාන්‍යයෙන් තිබ්බ හරියන්නේ හා මේ හරිය මල්ටි කියලා හොඳ ලස්සන තිබ්බ හරියක් තියෙන්නේ ඔව් මොකක්ද පේන්නේ ආ ඔව් ඒ ටික නෑ නේ ඕනේ මල් එහෙම තියෙන මල් පාත් ටික නෑ මල් පාත් ටික සම්පූර්ණ යට වෙනවා ආවේ මෙන්න මෙහෙන් ඇවිල්ලා මෙතනින් පාර පැන්නා පාර පැන්නා දැන් යනවා නේද යනවා දැන් මේ ගොඩට ආපු ඉන්න නැහැ දැන් ආයේ බැස්සහම ආයේ තියෙනවා අනුගාවින් බලලා වහින්න ඔයා මේ තියෙන්නේ මේ කහපාට පාට කියන ලයින් එක තියෙන්නේ
අර පැත්ත බීච් එකට. ආ. Yeah, yeah. මේකේ සහම මේ වගේ වට වට වගේ වතුර දිනන ඔන්නතරින් කාඩ් එකක් දාලා තින්නේ කාඩ් එකත් එක්ක බලන්න කලින් වීඩියෝ එක ඒක බලලා මේකත් එක්ක කම්පයා කරලා බලන්න මේ දෙවෙනි වීඩියෝ එක මේක මේ වතුරත් එක්ක කොහොමද පේන්නේ කියන එක ඔයගොල්ලන්ට අයිඩියා එකක් ගන්න පුළුවන් එතකොට මේ සැරේ වතුර වැඩි වෙලා ගියේ හිට පොයගෙන් ඇයි මෙහෙම වතුර හිරවෙන්නේ මොකද වෙලා තියෙන කියලා. ඇත්තටම මේ පොළවයි මුදු මට්ටමයි සමානයි. ඒ හින්දා අර ෆ්ලෝ එකක් නෑ පල්ලෙහාට. දැන් අපි පොළො උඩ නම් තියෙන්නේ වතුර ඉක්මනට මුදුර ගලා බහිනවා. එහෙම එකක් නෑ. සහ මේ කාණු පද්ධතියක් තියෙනවා. වැලි හිර වෙලා තියෙන මොකද මෙහෙ ගොඩක් වැලි දූවිල්ල ගතිය තියෙනවනේ. ඉතින් දූවිලි හිර වෙලා කාණු හිර වෙලා තියෙන්නේ කියලා තමයි කිව්වේ ගොඩක් අය. මට්ටමයි මේ මෙහෙ මට්ටමයි බිම් මට්ටමයි සමානයි. ගොඩක් වෙලා හිටුන වතුර බැහැගෙන යන්න ටිකක් අපහසුයි. මේ ලෙවල් එක සමානව තියෙන මම දන්න විදිහට මම හොයාගත්ත විදිහට නම් එහෙම තියක්. සහ මේ අපේ ලංකාවේ වගේ කාණු පද්ධතියක් පාර දෙපැත්තේ බලාගෙන බැහැ. දැන් මේ වගේ මේ පේමන්ට් එක අයිනේ කාණු එහෙම නැත්නම් පේමන්ට් එකට යටින් කාණු දකින්න නැහැ. මෙහෙ මේ වගේ තියෙන්නේ මේ පාරට යටින් කාණුව තියෙන. ඉතින් වැලි ඇවිල්ලා අර කාණු වලට වතුර බහිර කෝල් කරලා හිර වෙලා ඒ වගේ ප්‍රශ්න තියෙන හින්දා මේ වගේ ප්‍රශ්නයක් එනවා. කොහොම හරි ඉතින් පිටුවට වඩා වැහැලා දැන් වතුර වැඩි. මේ පැත්ත බලන්නකො මේ වැඩි. ඔය සම්පාදිත යන්නේ මම දන්න තරමින් අපරාධින් බවුසර් වෙන්න ඕනේ. ඉතින් ගොඩක් මේ රටේ ඕෆ් රෝඩ් වෙහිකල්ස් එහෙම නැත්නම් SUV වගේවා එහෙම නැත්නම් සාමාන්‍ය උස වාහන කාර් වලට වඩා උස වාහන වලින් ලොකු අවුලක් නැහැ. මේ ඒවයි තමයි ඉතින් කට්ටිම කොහෙට යන්නේ. ප්‍රවාහන සේවය ගොඩක් දුරට අඩුයි. ඩුබායි වල ඉඳලා සාජා වලට එන බස් වැඩ කරන්නේ නැහැ. මේ පැත්තෙන් බලා ගන්න ඔයාලට ලෑන් එකක් කියනවා. ඔන්න දැන් අපි මේ තවත් මේන් රෝඩ් එකකට තමයි බැස්සේ. මේන් රෝඩ් පූල් රෝඩ් එලා තින්නේ. ඔව්. මේ ගැටෙන් පයින් නෝනේ කන්සි.
තමයි ඉතින් විස්තරේ මේ පාලමුඩට ආව මම මේ පාලමුඩන වාහන නවත්තලා තියනවා මේ මේ දස් දෙකේ වාහනයක් නැති නිසා වාහන කීපයක් පාක් කරලා තියනවා මේ පල්ලෙහා වාහන ඔයගොල්ලන්ට බලන්න පුළුවන් ඔන්නෝම යනවා අපි අර ඉස්සල්ලා මේ මෙතනින්
පාරමාරු වෙලා මේ යටින් ගියේ මේ පාලම යටින් තමයි ඉතින් විස්තර මේ පාලමේ වෙනදට පයින් යන්න බෑ. ඉතින් chance එකක් හම්බුනා මේ පාලමේ පයින් යන්න. ඉතින් එහා පැත්තට පොඩ්ඩක් ගිහිල්ලාම ආයෙ යන්න කියලා බැලුවේ. අපි ඉන්න පැත්ත ආයෙ වෙනවා. මෙන්න මෙහෙ ඉන්නේ අපි. මේ crystal plaza කෙනකට එහා පැත්තේ. ඕක තමයි ඉතින් විස්තර මේ වැස්සත් එක්ක ඔය වගේ තත්ත්වයක් ආවා. ඉතින් මාකටකට ගිහිල්ලා මේ බඩු පුප්පු ගත්ත කන්න පොන්න විතරම මම මේ වතුරේම බහැලා ඉතින් යනවා. දැන් මේ මොකද්ද ඩුබාය වලට යන්න විදියක් නැහැනේ. මේ මොනවාද කෑම ගේන්න. ඒක හින්දා තියෙන බඩු මුට්ටු ටිකක් ට්ටක් ගාලා ඉවර වෙනවා. මේ මිනිස්සු ගන්න ඉක්මනට මෙතන යනවද මොකද වෙන්නේ මන්නම් කියන්නේ මෙහෙම යන්නේ එන අතරින් යන් යාර පැත්තේ යන් යන් වෙදි ගියේ කඩේ ගංවතුරේ කඩේ ගියා. ඔව් සන්ඩවුන් එක නะ ලස්සනයි. මේ වතුර තමයි අවුල. වතුර අන්න ඒ වගේ එකක් තියෙන්නේ. මේ වගේ වාහන වටනා ඉතින් ප්‍රශ්නයක් නැහැ යන්න පුළුවන් නේ. ඒගොල්ලෝ යනවා වතුරේ කිසිම කේස් එකක් නැතුව. මේ වගේ වාහන වලට යන්න බෑ. දිල්ටි වගේ වාහන වලට යන්න මාරුයි. එරෙනවා. ආය බ්ලොග් එකකින් හමු වෙමු. ඕක තමයි සාජාවල වතුර කතාව.
එනම් අපිව සබස්ක්‍රයිබ් කරලා ලයික් එකක් දාලා කමෙන්ට් එකක් දාලා අඩුපාඩු එහෙම තියෙනවා නම් කියන්න. එනම් අපි ගියා.